දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 294 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ වජිර අබේවර්ධන මන්ත්‍රීගේ වචන කිහිපයකින් නේද? හුඟ දවසකින් දැක්කෙත් නැහනේ. ඊයේ දැක්කා. එයත් අර මේ ජනපති රනිල් වගේම උන් හිටි තැන් නැති වෙන්න පෙරදිලා දැන් ඔය ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා ඉන්නේ. හොඳේ බලමුකෝ මොකද කිව්වේ කියලා. දැන් ඔබ සුරක්ෂිතයි. ඔබේ ආර්ථිකය සුරක්ෂිතයි. ඔබේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිතයි. සැකයක් තියාගන්න එපා. රට පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ ලෝකයේ විශාල රටවල් වගේ 5 ගුණයක් 10 ගුණයක් විශාල ජාතික නායකයෙක් කියලා මම ඔබට මතක් කරන්න ගන්නවා. දැන් වජිර අබේවර්ධන එහෙම කියනකොට මේ රට සුරක්ෂිත කළේ එයයි කියලා හිතාන ඉන්න ජනපති රනිල් මීට සතියකට පෙර කියපු කතාව අහන්නකෝ. Some are happy at the present economic situation thinking we are out of the woods. No, we are not out of the crisis that came last. We are still a bankrupt nation. We get off it when the debt restructuring is done. ඇත්තම මේ කවුද දැන් ඇත්ත කියන්නේ? බැලූ බැල්මටම දෙන්නම කියන්නේ බොරුද? එහෙමත් නැත්නම් එක්කෙනෙක්ද ඇත්ත කියන්නේ? බලන්නකෝ කොහොම වුණත් කටේ දිවේ ගෑවෙන්නේ නැතුව කියන බේගල් නේද මාරයි. ඊළඟට කිසිත් නොදත් මේ අර අහිංසක රාජපක්ෂ පුත්‍රයා නාමල් එයා නිතරම කියනවානේ මේ ආණ්ඩුව කරන සමහර දේවල් වලට අපි එකඟ නැහැ. විශේෂයෙන් ලාභ ලබන ආයතන විකුණනකට නේද? අහලා බලන්න මේ කතාව. ඒ වගේම තමයි ප්‍රතිපත්ති වශයෙන් යම් වෙනස්කම් තියෙනවා. ඒව පිළිබඳවත් අභ්‍යන්තරේ සාකච්ඡා. පෞද්ගලිකයන්ගේ ක්‍රීම් පිළිබඳ අපිට ගැටලු තියෙන තැන් තියෙනවා. ඒ ටෙලිකොම් ආයතනයක උදාහරණයක්. එක පැත්තකින් ජාතික ආරක්ෂාව ගැන ගැටලුවක් මතු කරනවා. හැබැයි ලාභ ලබන ආයතනයක් විකිණීමේ එක ආරම්භ කරන එක පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. දැන් ඇත්තටම මේ නිකන් දැන් මේ අපිව කරකවලා අතහැරිය වගේ නේද? මේ ආණ්ඩුව කාගෙද කියලා හිතාගන්න බැහැනේ අප්පා. නාමල්ට අමතක වෙලා මේ 69 ලක්ෂයක් ඡන්දේ දීලා එවපු එයාගේ බාප්පොච්චිගේ සෙට් එකම තමයි මේ තාම රට කරන්නේ කියලා. ඒ සෙට් එකට මේ ඡන්දෙන් ජනතාව එවපු නැති දෙන්නයි ඔය අලුතෙන් ආවේ. ඒ ජනපති රනිල් සහ එයාගේ අගසව් වජිර අබේවර්ධන. ඉතින් ඒ දෙන්න විතරද දැන් මේ ආණ්ඩුව ලෙස රට කරන්නේ? ඈ එතකොට අර ඕනම පනතකට අත ඔසවන 113ක් 120ක් විතර ඉන්නේ. ආ ඔයත් ඒ ගොඩේම නේද? එතකොට මේ නාමල් ඔයයිලා මේ අත උස්සන්නේ ඇයි නේද? අර අපිටත් ඉතින් අර හේයියා ආ වෙන කාගේ හරි රටක ආණ්ඩුවක්ද මේ පොහට්ටුව නෙවෙයිද කියලා ඇත්තටම අහන්න වෙනවා. මේ පොහට්ටුව බැසිල් බාප්පිගේ නෙවෙයිද, වාගේ අප්පුච්චිගේ නෙවෙයිද මේ ආණ්ඩුව කියලා ඇත්තටම අහන්නම වෙනවා නේද? දැන් ඇති හොඳටම ඔයයිලා මේ ඡන්ද කාලේට වේදිකාවලට ඇවිල්ලා ඔය කියන ශුද්ධවන්ත කතා දැන් ජනතාවට එපා වෙලා හුඟක්කල්. අද ජනතාව විශේෂයෙන් තරුණ පරම්පරාව දැන් දන්නවා මේ ආයේ වේදිකාවට ගොඩ වුණේ රට කාපු සුද්දේ දාපු උන්දල සෙට් එක කියලා. හොඳේ අතපය හොලවන්නේ නැතුව අඩුම ගානේ මොලේවත් වෙහසන්නේ නැතුව අපේ රටේ කරන්න පුළුවන් එකම රැකියාව තමයි නේද? ආ වැඩියෙන්ම ධනෙ හොරා කෑ හැකි රැකියාව තමයි චෞර වෘත්තිය තමයි. ආ මොකද්ද චෞර වෘත්තිය තමයි මේ සෙට් එක මේ කාලේ කරන්නේ නේද? ඕ දේශපාලනේ. වෙලාවකට අර නාමල් කියපු එක කතාවක් නම් නිකන් මොකද්ද මේ නිකන් පොඩි ඇත්තක් තියනවා වගේ කියලා හිතෙනවා නේද? මේ ආණ්ඩුව කරන සමහර දේවල් වලට අපි එකඟ නැහැ කියන වචනේ ඔව් ඒකේ පොඩි ඇත්තක් තියෙනවා නේද? අද අපට පාර්ලිමේන්තුවක් අපේ කියලා රජයක් තියෙනවා වගේ පෙනුනට ඇත්තටම මේ රට පාලනය කරන්නේ IMF එවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඒක ඇත්ත. අපි දැන් බලමු මේ රටේ ජනපති ප්‍රමුඛ මේ වත්මන් පාලක කණ්ඩායම අද නිකම්ම නිකන් රූකඩ. මේ රූකඩ ටික නටවන්නේ IMF එක. අඩුම ගානේ IMF එක ළඟ කොන්ද කෙලින් තියාගෙන ඒක අපිට බෑ. මෙන්න මෙහෙම කරමු කියලා විකල්ප යෝජනාවක් ගේන්ට තරම්වත් මේ කණ්ඩායමට හයිය හත්තිය තිබුණේ නෑ. ඇයි දන්නවද? IMF එක දන්නවා දැන් අපේ රට තියෙන්නේ අන්තිම අඩියේ කියලා. ඒ නිසා කියන ඕනම දෙයක් මේ නඩය කරනවා කියලා. මොකද මේ රටේ ආර්ථික කොන්ද හත් අට පොලකින්ම කඩාගත්තු රටක් මේක. කඩපු රටක් මේක. එහෙම රටක ආර්ථික කොන්ද කැඩුවේ මේ උන්දලමනි අංක එක තමයි. ලෝකෙන් ණයගත් විශේෂයෙන් ද්විපාර්ශ්වීය ණය අරගත්ත, ඒ අරගෙන අතිශය නිෂ්ප්‍රයෝජන ව්‍යාපෘති පටන් ගත්ත නේද?
ජෝගි නැටුවා, හොරා කෑවා, අන්තිමට බොරු ෂෝ දැම්මා නේද? අපේ රටේ ජනතාවට නිෂ්ප්‍රයෝජන වුණාට උන්දලට නම් ප්‍රයෝජනවත් වුණා. නෙළුම් කුළුණ ගැහුවා, නෙළුම් පොකුණ හැදුවා, හම්බන්තොට වරායක් හැදුවා, මත්තල ගුවන් තොටුපළක් හැදුවා, සම්මන්ත්‍රණ ශාලා නේද? අද ඒවා වේලෙනවා. ඒවත් එක්ක අහිංසක මිනිසුන්ගේ ජීවිත අපායවල් බවට පත් වුණා. රටම ණය වුණා, බංකොලොත් වුණා. ඊට හොරා කෑම එකතු වුණාම 7-8 ගුණයකින් ඒ වැටීම වේගවත් වුණා. මිහින් ලංකා ගෙනාව අන්තිමට එයා ලංකත් නැති වුණා නේද? මෙවැනි නින්දිත සූරා කෑම නිසා අද උපදින්න ඉන්න දරුවන් පවා 115,000 ලෝකෙට ණයකාරයෝ ලෙසයි උපදින්නේ. හොඳේ, ලෝකේ වෙනත් ණය අරගෙන දියුණු රටවල් ඒ ණයවලින් ආයෝජන සොයද්දී අපේ චෞරවරල්ල තම මඩිය තර කරගත්තා. ඒකට ක්‍රම හෙව්වා. දැනුත් ඔය ආයේ මේ සුදු ඇඳගෙන කළු මල්ලිලා ටික වේදිකාවට එන්නෙම තම වෘත්තිය සඳහායි. මොකද්ද වෘත්තිය? සොරකම. අපේ දරුවන් කුසට ආහාරක් නැතුව මන්ද පෝෂණයෙන් පෙළෙද්දි, පාසලේදී ක්ලාන්ත වෙලා වැටෙද්දි, රෝගීන්ට බෙහෙත් ටික නැතුව රෝගීන් ජීවිත හැර යද්දි උන්දල කොහොමද? උන්දලගේ දරුවන්ගේ ජීවිත කොහොමද? ලෝකේ තියෙන වටිනාම අර මොකද්ද? ලුයිස් විටෝන්ද මොකද්ද කියන සපත්තු ජාතිය තමයි දාන්නේ. හරිද? එතකොට ලෝකේම තියෙන ඩයෝ, රොලෙක්ස් ආදී බ්‍රෑන්ඩ් වල ඇඳුම් අඳින්නේ ඔර්ලෝසු දාන්නේ. අපේ කොල්ලෝ සපත්තු දෙකක් නැතුව දුවලා ලෝකෙම මෙඩල් ගේනවා. ලෝකෙම සම්මාන ගේනවා. ඊටත් නැතුව අනුන්ගේ රිටෙන් රිටි පැනලා පදක්කම් ගේනවා. ඒ නිසා ඊළඟ මැතිවරණයේදීත් මේ චෞරේන්ට නේද ලුයිස් විටෝන් සපත්තු දාන්ට රට හොරාකන්ට ඡන්දේ දීලා අපි ඉතින් හිස් දෙපා වලින් දුවමු 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 කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා නේද? එහෙම නේද? හොඳා. ඔව්, අද ටෙලිවැකිය එහෙම අවසන් කරනවා. හොඳේ.